විශේෂම 100ට ටෙලිවැකිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නය මතු කරලා තියෙනවා. ඉතින් මේක වැරදි. පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළා. මේ ආයතන මර්ධනය කරන්න යනවයි කියන කතාව අපිට පිළිගන්න බෑ. අනිත් එක ඒ ටෙලිවැකියේ කතාව මම සම්පූර්ණයෙන්ම කියෙව්වා. මේක ඇත්ත වශයෙන්ම මගිනවත් තියෙනවා ඒක. අපේ ගරු හිටපු ජනාධිපතිතුමා ගිනවත් තියෙනවා. ඒ ටෙලිවැකියේ. ඒ කියන්නේ බලය බෙදීමට මම කැමති වුණා කියලා මං ගරු ජනාධිපතිතුමාගෙන් අහුවා ඒ වෙලාවේ ඔබතුමා බලය බෙදීමට කැමතිද කියලා ඔබතුමත් ඕක කිව්වා. අපි අධ්‍යයනය කළා තියෙනවා. මීට කාලයකට ඉහතදී සාමාන්‍ය පාර්ලිමේන්තුවේ මේ වගේ දෙයක් සිද්ධ වුණාම කරන්නේ ගෙනැල්ලා ආවාද කළා නිදාස් කරන එක මාධ්‍යවේදීන්ට. මට නම් විශ්වාසයි ටෙලිවැකිය දිහා බැලුවාම ඒක සාමාන්‍ය විශේෂයෙන්ම දිනපතා පුවත්පත්වල නෙවෙයි ගරු නියෝජ කතාවේ සතිපතා පුවත්පත්වල පළවෙනි ලිපියක් මේක හාස්‍ය. අපිවත් හාස්‍යයට ලක් කරලා තියෙනවා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාත් හාස්‍යයට ලක් කරලා තියෙනවා. මම ආසේ කවුද මේ පැමිණිල්ල කෙරුවේ කියලා දැනගන්න සභාවට ඇතුවාගේ. පැමිණිලිකාරයෙක්ද? එක්ක පැමිණිලිකාරයා මාධ්‍ය තරහ කරගන්න බැරි නිසා පැමිණිලිකාරයා කිව්වත් දන්නේ නැහැ කොවිඩියට මෙහෙම දෙයක් කරන්න කියලා. මොකද ඇත්ත වශයෙන්ම අපේ පාර්ලිමේන්තු සාවරණියෝග අඩුව. පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්නේ වරප්‍රසාද කඩුණාද නැද්ද කියලා. ඇත්ත වශයෙන්ම මේක හාස්‍යයෙන් ලියපු ලිපියක්. මේක කිසිම අපහාසයක් සිද්ධ වෙලා නැහැ.